සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම SLjayampathi ජයම්පති YouTube channel එකත් එක්ක. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්නේ WhatsApp ගැන. ඉතින් WhatsApp කියන්නේ මේ ලෝකෙ මිලියන ගාණක් පාවිච්චි කරන social media platform එකක්. ඉතින් මේ WhatsApp කියන දේ අපේ ජීවිතේ කොටසක් වෙලා ඉවරයි. අපි හැමෝම පාවිච්චි කරන මේ WhatsApp ගැන ඔයා දැනගන්න ඕන කරුණු කිහිපයක් ගැන තමයි අද මම කතා කරන්නේ. ඉතින් හැමදාම කියන වගේ වීඩියෝ එකට යන්න කලින් ඔයාමගේ channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම පහල තියෙන subscribe button එක ඔබලා ඒ වගේ bell button එක ඔබලා all දාලා තියාගන්න මම දාන වීඩියෝ ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අපි වීඩියෝ එකට ගිහිල්ලාම කතා කරමු මොනවද මේ WhatsApp ගැන දැනගන්න ඕන කරුණු මොනවද කියලා. ඉතින් ඔයාලා ඔයාලගේ WhatsApp එක open කරගන්න. WhatsApp එක open කරගෙන ඔයාලට මෙන්න මෙතන තියෙන උඩ tip 3ක්. dot 3ක් ඔයාලා මෙන්න මේ dot 3 touch කරන්න. මෙන්න මෙතන තියෙන dot 3ක් ඔයාලා මේක touch කරන්න. dot 3 touch කරන පස්සේ මෙන්න මෙතන setting කියලා එකක්. ඔයාලා මේ setting කියන එක touch කරන්න. ඊට පස්සේ ඔයාලට මේකේ තියෙනවා account chats notification stroke and data help invite print කියලා. ඔයාලා මෙන්න මේකේ මේ account කියන එක උඩම එක touch කරන්න මෙන්න මේක. උඩම එක touch කරන්න. ඊට පස්සේ ඔයාලට මෙතන යනවා උඩින්ම තියෙනවා privacy කියලා. ඔයාලානේ privacy කියන එක touch කරන්න. ඊට පස්සේ මේකේ තියෙනවා පළවෙනිටම last seen කියලා. මේකෙන් කියන්නේ ඔයා ඔන්ලයින් වල හිටිය වෙලාව වෙනකොට බලා ගන්න පුළුවන්. ඒ වගේම බලා ගන්න බැරි වෙන්නත් හදන්න පුළුවන්. ඒ වගේම වෙන කෙනෙක් ඔන්ලයින් හිටිය වෙලාව ඔයාට බලා ගන්න පුළුවන් මේ WhatsApp වල කීයටද හිටියේ කොයි වෙලාවටද හිටියේ කියලා. ඉතින් ඔයාලා මේක ටච් කරන්න. ටච් කරාන් පස්සේ මෙතන තියෙනවා everyone කියලා. everyone කියලා දැම්මෙන් පස්සේ ඔයාට පුළුවන් ඕන කෙනෙකුට ඔයා ඔන්ලයින් හිටිය වෙලාව දැනගන්න. දෙවෙනියට තියෙනවා my contacts කියලා. my contacts කියන එක ටික් එක දාගත්තොත් ඔයාගේ contact list එකේ ඉන්න අයට විතරයි ඒක බලා ගන්න පුළුවන්. තුන්වෙනියට තියෙනවා නෝබඩි කියලා. නෝබඩි කියන එකට දාගත්තොත් ඔයාලට ඔයාලා ඔන්ලයින් හිටිය වෙලාව එහෙලට පෙන්නන්නෙත් නෑ. එයාලා ඔන්ලයින් හිටිය වෙලාව ඔයාලට පෙන්නන්නෙත් නෑ. ඉතින් ඔයා මෙතනින් කැමති එකට දාගන්න. මම ඕන කෙනෙකුට බලා ගන්නවා මේවරියන් කියලා දාලා තියෙනවා. ඉතින් ඔයාලා කැමති විදිහට මේක හදා ගන්න. අපි යමු දෙවණියකට. මේ දෙවණියට තියෙනවා ප්‍රොෆයිල් ෆොටෝ කියලා. ඔයාලා අන්න එක ටච් කරන්න. ඉතින් මේ ප්‍රොෆයිල් ෆොටෝ කියන එකත් කරන්නේ අර පළවෙනි එකේ කිව්ව දේවල්ම තමයි. එවරියන් කියලා දැම්මොත් එම ඔයාලගේ ප්‍රොෆයිල් ෆොටෝ එක හැමෝටම පේනවා. මයි කන්ටැක්ට් කියලා දැම්මොත් එම ඔයාලගේ කන්ටැක්ට් ලිස්ට් එකේ ඉන්න කට්ටිය විතරයි පේන. නෝබඩි කියලා දැම්මොත් කාටවත්ම පේන්නේ නැහැ. ඉතින් ඒක තමයි එකෙන් කරන්න තියෙන්නේ. ඊළඟට මේ about කියලා තියෙනවා. ඒකත් ඔයාලා ටච් කරන්න. ඒකෙත් අර කිව්ව ටිකමයි තියෙන්නේ. ඒකෙත් ඔයාගේ about සියලුම දේවල් බලා ගන්න පුළුවන්. everyone කියලා දැම්මොත් හැමෝටම. නැත්තම් මයි දෙකට දැම්මොත් මයි කන්ටැක්ට් කට්ටිය විතරයි. නෝබඩි කියලා දැම්මොත් කාටවත් බලන්න බෑ. අපි යමු ඊළඟට. ඊළඟට status. ඉතින් මේක වැදගත්ම එකක්. ඔයාලා status කියන එක ටච් කරන්න. ඊට පස්සේ ඔයාලගේ status මේ මයි කන්ටැක්ට් කියන එකට ටික් එක දාලා දිනොත් ඔයාලගේ contact list එකේ ඉන්න අයට විතරයි පේන්නේ. දෙවැනි එකට ටික් එක දාගත්තොත් ඔයාලට මෙතනින් පෙන්වන්න ඕන කාටද නොපෙන්වන්න ඕන කාටද කියලා මෙහෙම ටික් එක දාලා මෙතනින් හරි ලකුණු දාන්න පුළුවන්. ඔයාලට මේ විදිහට හදා ගන්න පුළුවන්. එතකොට මෙතනින් ඔයාලගේ status පෙන්වන්නේ නැහැ කාටවත්. මේ හරි ලකුණු දාලා තියෙන ඒකට පෙන්වන්නේ නැහැ. ඉතින් ඔයාලට මේකට පෙන්වන්න ඕනේ නැත්නම් ඔයාලා මේකට ටික් mark එක දාලා මෙතනින් මේ හරි ලකුණු දෙන්න. ඊට පස්සේ මේ only share with කියන ඔයාලා මේකට ටික් එක දාලා බලන්න. මේකෙදී ඔයාලගේ status පෙන්වන්න ඕන කාටද කියලා ඔයාලට මෙතනින් ටික් mark එක දාලා ඔයාලට මේ හරි ලකුණු දෙන්න පුළුවන්. ඔයාලට මේ හරි ලකුණු දීලා ඉවර වෙලා මේ හරි ලකුණු දීලා ඉවර වෙලා ඊට පස්සේ මෙහාම ගියන් පස්සේ මෙන්න මෙතන done කියලා තියෙනවා. ඔයාලම මේක අනිවාර්යයෙන්ම දෙන්න. එතකොට තමයි මේක save වෙන්නේ. අපි යමු ඊළඟට. read recipes. මේ read recipes කියන එකට ඔයාලා මේ tick mark එක දාලා තියුණොත් ඔයාලගේ කවුරු හරි ඔයාලට message එකක් එව්වයින් පස්සේ ඔයාලා ඒක බැලුවයින් පස්සේ යාළට පෙන්නනවා යාළගේ phone එකේ මේ message එකට යටින් හරි දෙකක් වැටලා. ඉතින් එතකොට යාළ දැනගන්න message එක බලලා කියලා. ඉතින් ඔයාලට ඒක අවශ්‍ය නැත්තම් ඔයාලා මේක tick mark අයින් කරගන්න. සමහර දැන් group වලට එහෙම වෙලා ඉන්නකොට එයා කවුරු photo එකක් එව්වොත් එයා බලපු වෙලාව බලනකම් බලන් ඉන්නවා. ඉතින් ඒකට ඒ හිතරි දෙන්නෙත් නෑ ඔයාලා මෙහෙම දාන් හිටියන් පස්සේ මේක දාගත්තොත් එයාලා දැන් බැලුවා කියලා පෙන්නනවා. ඉතින් ඔයාලා කැමති විදිහට මේක හදාගන්න. අපි යමු ඊළඟට. මේ groups groups කියන එකට ගියන් පස්සේ ඔයාලා group වලට add කරගන්න පුළුවන් කාටද කියලා තමයි මේකෙන් කියන්නේ. ඉතින් ඔයාලා everyone කියලා දැම්මොත් ඕන කෙනෙකුට ඔයාලා group වලට add කරගන්න පුළුවන්. ඉතින් මේ දෙවෙනි එකට කියලා දාගත්තොත් my contacts එක වෙලා contact list එකේ ඉන්න කට විතරයි group වලට add කරගන්න පුළුවන්. අන්තිමේකට මේ my contact expert කියන එකට ටික් එක දාගත්තොත් මෙතනදී ඔයාලට දෙන්න පුළුවන් මේවට ටික් mark එකක් දාලා දැන් මේ ටික් mark දැම්මසේ මෙයාට බෑ ඔයාව group වලට add කරගන්න. ඒක තමයි මෙතනින් කියන්නේ. ඔයාලා මේ කට්ටියට එහෙම group වලට add කරගන්න කට්ටියට අවශ්‍ය කට්ටිය ඉන්නව නම් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේකට හරි ලකුණු මේ ටික් mark එක මෙහෙම දාලා හරි ලකුණු දාන්න. ඊළඟට තියෙන මේ live location කියලා. ඉතින් ඔයාලට ඔයාලගේ location එක පෙන්වන්න ඕන නම් මෙතනින් ඔයාලට location එක පෙන්වන්න පුළුවන්. ඉතින් මම කරන්නේ නැහැ. ඒ වගේම block contacts. ඒ කියන්නේ ඔයාලගේ මොනවා හරි contacts නම් block කරන්න පුළුවන්. ඊට පස්සේ fingerprint lock කියලා තියෙනවා. ඉතින් මේකෙන් ඔයාලට පුළුවන් ඔයාලගේ phone එකේ fingerprint පහසුකම තියෙනම් fingerprint එක lock කරලා මේ fingerprint එක දෙන්න පුළුවන් WhatsApp වලට lock කරගන්නත්. ඉතින් ඒ පහසුකමක් තියෙනවා. ඊළඟට තියෙනවා මෙතන මේ two step verification කියලා.
ටූස්ටෙප් වෙරිෆිකේෂන් කියලා දුන්නාන් පස්සේ ඔයාලට මේ වගේ තැනකට එනවා. ඔයාලා මේක එනේබල් කරන්න. එනේබල් කරාන් පස්සේ ඔයාලට විතර පාස්වර්ඩ් එකක් දෙන්න පුළුවන්. පාස්වර්ඩ් එකක් දීලා ඔයාලා ඒක සේව් කරගන්න. ඊට පස්සේ සේව් කරලා ඉවර වෙලා ඔයාලට පුළුවන් අපෝ WhatsApp වලින් යනකොට මේ පාස්වර්ඩ් එක දීලා දෙනවා. ඔයාලා WhatsApp වලට යන්න ඕනේ. එතකොට ඔයාලගේ WhatsApp account එකට වෙන කෙනෙකුට යන්න බෑ. ඔයාලා විතරයි මේ පාස්වර්ඩ් එක දන්නේ. ඉතින් ඔයාලට මේ පාස්වර්ඩ් එක දීලා යන්න පුළුවන්. change number කියන එකට ගියන් පස්සේ ඔයාලගේ sim එක මාරු කරගන්න තියෙනවා. ඔයාලට පුළුවන් මෙතන එක කරන්න. අපි කියමු දැන් ඔයාලා මේ sim එකෙන් තමයි WhatsApp account එක හදලා තියෙන්නේ. මේ sim එකේ number එක තමයි දීලා තියෙන්නේ. ඔයාලට ඒ sim එකකට වෙන sim එකකට හදා ගන්න ඔයාලට පුළුවන් මෙතනින් මේක මාරු කරගන්න. next කියන එක දීලා මෙතන උඩම තියෙනවා end IO old phone number කියලා. ඔයාගේ පරණ phone number එක දීලා ඉවරලා ඊට පස්සේ ඔයාලගේ අලුත් phone number එක පහලකට දෙන්න තියෙන්නේ. දීලා එහෙම ගිහින් ඉවරලා ඔයාගේ ඒක මේ done කරලා save කරගන්න. ඒ විදිහට ඔයාලට ඔයාලගේ phone number එක වෙනස් කරගන්න පුළුවන්. අපි යමු ඊළඟට. ඊට පස්සේ තියෙනවා මේ පහලෙන් තියෙනවා delete my account කියලා. ඉතින් මේකෙදිත් තියෙනවා ඔයාලගේ account එක delete කරන්න පුළුවන් මෙතන. මෙතනින් number එක change කරගන්නත් පුළුවන්. ඔයාලගේ number එක change කරගන්න පුළුවන්. ඉතින් මෙතන delete කරන් ඔයාලගේ account එක delete කරගන්න පුළුවන්. ඉතින් මෙතන කරන්න තියෙන්නේ ඔයාලගේ phone number එක දීලා account එකට phone number එක දීලා delete my account කියන එක දෙන්න. ඉතින් මේක වැදගත් වෙන වෙලාවක් තමයි ඔයාගේ contact list එකේ ඉන්න කවුරු හරි ආව block කරලා තියෙනම් ඔයාට තියෙන්නේ මෙතනින් ආව account එක delete කරලා අපෝ ඒ number එකටම account එකක් හදාගන්න. එතකොට අර block කරපු දේවල් සියලු දේම නැති වෙනවා. ඉතින් මම එක පොඩි tricks එකක් වශයෙන් කිව්වේ. අපි යමු ඊළඟට. chat කියන එකට ආවෙන් පස්සේ උඩම තියෙනවා theme කියලා. මේ theme කියන එක touch කරන්න. ඉතින් මෙතනින් පුළුවන් ඔයාලට ඔයාලගේ WhatsApp display එකයි කියන්නේ කලර් එක වෙනස් කරගන්න. ඒ කියන්නේ ඔයාලට මෙතනින් මේ දෙවැනි එක tick එක දාගත්තොත් ඔයාගේ WhatsApp එක දීලා okay කරන්න. එතකොට ඔයාලා ඔයාලගේ display එක light mode එකට වැටෙනවා. ඉතින් ඔයාලට මේක ඇස් වලටත් හොඳ නැහැ. ඉතින් ඔයාලා මම කියන්නේ ඔයාලා මේක මේ dark mode එකට දාගන්න කියලා. දාලා okay කරන්න. දැන් ඔයාලා WhatsApp එක dark mode එකට තියෙනවා. අපි යමු ඊළඟට. ඊට පස්සේ තියෙනවා wallpaper කියලා. ඉතින් wallpaper එකත් ඔයාලට පුළුවන් වෙනස් කරගන්න. මෙතනින් change කියලා ගිහිල්ලා ඔයාලගේ මේ තියෙන මේව පාවිච්චි කරන්න පුළුවන්. මෙතන තියෙන මේ my photos කියලා. ඉතින් my photos කියන එකට ඔයාලට මෙහෙම ගිහිල්ලා control කරලා ඔයාලා දෙන්න පුළුවන්. මෙතනින් ඔයාලගේ phone එකේ තියෙන photo එකක් දෙන්නත් පුළුවන්. ඉතින් මගේ phone එකේ photo නෑ මේ වෙලාවේ. ඉතින් මම එක දෙන්නේ නෑ. නැත්නම් ඔයාලට මේ තියෙන එකක් පාවිච්චි කරන්න පුළුවන් මෙහෙම. ඊළඟට මෙන්න මේ media visibility කියන එකට ඔයාලා මෙන්න මේ tick එක දාගලා තිබුණොත් එහෙම ඔයාලගේ WhatsApp එකට එන image සියලුම දේවල් ඔයාලගේ gallery එකට save වෙනවා. ඉතින් මේකට tick එක නොදා තිබුණොත් එහෙම ඔයාලට මේ gallery එකේ කිසිම දෙයක් save වෙන්නේ නැහැ. WhatsApp photos එහෙම save වෙන්නේ නැහැ. ඉතින් ඔයාලගේ memory එක අඩු එකක් නම් තියෙන්නේ. ඉතින් ඔයාලට මේක off කරලා තියාගන්න පුළුවන්. එතකොට ඔයාලගේ phone එකේ ඉඩකඩ වැඩි වෙනවා. ඉතින් මම යාක පොඩි tricks එකක් වශයෙන් කිව්වේ. ඊළඟට තියෙනවා font කියලා. font size එක. ඉතින් අපිට පුළුවන් මෙතන font size එක වෙනස් කරගන්න. ඔයාලට පුංචියට අකුරු වෝන් නම් small කියලා දෙන්න පුළුවන්. නැත්තම් medium එකේ තමයි මගේ තියෙන්නේ. ඉතින් medium එක හොඳටම ඇති. ඔයාලට ගොඩක් ලොකුට බලන්න ඕන මේ large කියන එකට දෙන්න. එතකොට අකුරු ලොකු වෙනවා. ඊළඟට මෙන්න මේ chat backup කියන එක. chat backup කියන එකට ගියාන් පස්සේ ඔයාලගේ WhatsApp එකේ තියෙන සියලුම දේවල් ඔයාලගේ Google Drive එකේ save කරගන්න පුළුවන්. ඉතින් මේකට ඔයාලට පුළුවන් backup කියන එකට පහලින් තියෙනවා backup to Google Drive කියලා. ඔයාලා මේක touch කරන්න. ඊට පස්සේ මෙන්න මෙතෙන් කියනවා ඔයාලට කොහොමද මේකේ Google Drive එකට යවන්න ඕන කියලා ඔයාලගේ විස්තර. ඉතින් මෙතනින් ඔයාලට කැමති එක ටික එක දාගන්න ඕනේ වයිකල් දැමුත් මේ මොන වෙලාවක දාගන්න පුළුවන්. නැත්තම් ඔයාලට daily යවන්න පුළුවන්, weekly යවන්න පුළුවන්, monthly යවන්න පුළුවන්. ඉතින් මම මේකේ weekly කියන එක දාගන්න. දාලා ඔයාලගේ email එකක් දෙන්න පුළුවන් ඔයාලට. මොකද්ද ඔයාලගේ email එක කියලා email දෙක තුනක් තියෙනම් ඔයාලට මෙතන add account කියන එකට ගිහිල්ලා add කරගන්න පුළුවන්. ඊළඟට තියෙනවා backup up over කියලා. මෙන්න මේක. ඔයාලා මේක touch කරන්න. ඉතින් මෙතනදී කියන්නේ ඔයාලගේ Wi-Fi on වෙච්ච වෙලාවට තමයි මේ ඔයාලගේ විස්තර Google Drive එකට backup වෙන්නේ. නැත්තම් ඔයාලට phone එකේ data වලින් ඕන නම් ඔයාලට පුළුවන් මේ Wi-Fi එකනේ phone එකනේ දෙකෙන්ම දාලා තියාගන්න. ඉතින් කැමති විදිහට ඔයාලා මේක හදාගන්න. මම Wi-Fi වලින් කියන එක විතරක් දෙනවා. ඊළඟට තියෙනවා මේ notification කියලා. ඔයාලා මේ notification එක touch කරන්න. ඊට පස්සේ උඩින්ම තියෙනවා මේ conversation tones කියලා. ඔයාලා ඒක tick mark එක දාලා තියාගන්න. එතකොට ඔයාලට මොකද කොල්ලෙක් ආයම් පස්සේ ඔයාලගේ tones වැඩ කරනවා. ඊට පස්සේ තියෙනවා මේ notification tone කියලා. message. ඒ කියන්නේ ඔයාලා message එකක් කරනකොට ඒ message එකේ tone එක ඔයාලට වෙනස් කරගන්න පුළුවන්. මෙතනින් ගිහලා ඔයාලගේ phone එකේ තියෙන ඕනම tone එක මෙතෙන් දීලා select කරගන්න පුළුවන්. ඒක තමයි එතනින් කරන්නේ. ඊට පස්සේ තියෙනවා vibrate දාගන්න පුළුවන් මේක. ඔයාලට vibrate දාගන්න පුළුවන්. මේක ඉතින් පොඩි පොඩි දේවල් ඔයාලා මේව දන්නවා. ඊළඟට ඔයාලගේ WhatsApp account එකේ ඒ කියන්නේ මේ පාට වෙනස් කරගන්න පුළුවන්. දැන් මෙතන තියෙන none කියලා වැඩි ඔයාලට මෙතන ඕන පාටක් දෙන්න පුළුවන්. red yellow green ඕන පාටක් තියෙනවා. ඉතින් ඔයාලට මේ පාටක් දෙන්න පුළුවන්. ඊට පස්සේ groups කියන එකේ තියෙනවා ඒත් notification. දැන් ඔයාලා group එකකට add වෙලා ඉන්නවනේ ඒ group එකෙන් එන notification tone එක අපිට වෙනස් කරගන්න පුළුවන්. ඒකට ඒ tone එක ආවම පස්සේ අපි දන්නවා මේ group එකෙන් තමයි අපිට message එකක් ආවේ කියලා. ඉතින් ඔයාලා මෙතනින් කැමති group එකකට
ටෝන්ක් දීල හදාගන්න පුළුවන්. ඒවගේ මල ගුස් දෙකතුනකට ඉන්නවන ඒ හැමහිකටම වෙන වෙනම ටෝන් හදාගන්න පුළුවන් මේ. ඒකෙත් එහෙමයි වයිබ්‍රේට් ඒකෙත් පාටමස් කරගන්න පුළුවන් හැම එකක්ම. ඒ වගේම කෝල්ස් වල ටෝන් එක අපිට මෙතනින් වෙනස් කරගන්නත් පුළුවන් මේ විදියට. ඉතින් ඔයාලා එකත් කරලා බලන්න. ඊළඟට යනවා මේ ස්ටෝරේජ් ඇන් ඩේටා කියන එකට. ඒකට ගිහිල්ලා ඔයාලා මෙතෙන්ට ගියන් පස්සේ ඔයාලගේ සම්පූර්ණ කොච්චරක් WhatsApp එකට පාවිච්චි වෙලාද කියලා මෙතන ඩේටා පෙන්නනවා. ආයිත් ඔයාලා මට chat කරලා මොනවද ගල්ලා තියෙනම් ඔයාලා මෙතන පහල පෙන්නනම සම්පූර්ණ මේ විස්තර chat කරලා තියෙන්නේ කාටද මොනවද කොච්චර මෙගාබයිට් ප්‍රමාණයක් වැය වෙලා තියෙනවද ඒ විස්තර ඔක්කොම මෙතන පෙන්නනවා. දැන් මම මේක පාවිච්චි කරලා නැහැ වැඩි ඒක නිසා මම මේක පෙන්නන්නේ නැහැ chat කරපු නැති නිසා. ඉතින් ඔයාලගේ මේක පෙන්නාවේ ඔයාලා බලන්න අනිවාර්යයෙන්. ඊළඟට තියෙනවා මෙතන network use එක කියලා. ඒකට පහලින් තියෙන use less data pro calls කියලා. ඔයාලා මෙන්න මේකට ටික් එක දාගත්තොත් මේකෙන් වෙන්නේ මේ ටික් එක දාගත්තොත් ඔයාලා WhatsApp එකේ call එකක් කරනවා නම් ඔයාලට ගොඩක් අඩු data ප්‍රමාණයක් තමයි කැපෙන්නේ. ඉතින් මේකේදී වැදගත් දෙයක් කියන්න ඕනවා video call එකක් වගේ ගන්නවනම් ටිකක් අඩු quality එකකින් තමයි මේක video එක පේන්නේ. ඉතින් ඔයාලා මේ ටික් මාක් අයින් කරගත්තොත් ඔයාලට ඔයාලගේ data කැපෙනවා. ඒ වගේම හොඳ quality එකක් ගන්න පුළුවන්. ඉතින් ඔයාලා කැමති විදිහට මේක හදාගන්න මම නම් recommend කරන්නේ අපිට WhatsApp එකේ දාගන්න video call එකක් හොඳ quality එකට තියෙන්න ඕනේ. ඔයාලා මේ ටික් මාක් එක දාලා තියාගන්න. ඊළඟට තියෙනවා media auto download කියලා. ඉතින් මේකෙදි කරන්න තියෙන්නේ ඔයාලට ඔයාලා මෙන්න මේ when using mobile data කියන එක touch කරන්න. ඉතින් මේකෙන් කියන්නේ ඕනම වෙලාවක ඔයාලගේ WhatsApp photo එකක් auto download කරලා දාගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේක කැමති එකට ටික් එකක් දාන ලෝඩියක් આવත් කැමති එකට මේ ටික් මාක් එක දාලා okay කරන්න. එතකොට ඔයාලගේ data කැපෙනවා. ඒ වුණාට auto download වෙනවා අපේ එකක්. ඉතින් මම photos විතරයි දාන්නේ. සාමාන්‍යයෙන් WhatsApp වලට අපිට ඉන්නේ photos සහ calls විතරයි. ඉතින් ඔයාලා කැමති එකට මේක දාලා okay කරගන්න. ඊළඟ එකෙත් එහෙමයි. all media කියන එක ගිහිල්ලා ඒකෙත් wifi වලින් my contact on wifi වලින් තියෙන wifi තියෙන වෙලාවට ඕන එකක් අවිල download වෙන්න පුළුවන් auto. ඒ විදිහට මේක හදා ගන්න තියෙන මම wifi on කරපු වෙලාවට හැම එකක්ම download වෙන තැන දාලා තියෙන්නේ. ඒවත් මේ විදිහට දාලා okay කරගන්න. ඊළඟ එකත් මේ විදිහටමයි තියෙන්නේ. ඉතින් ඊට යටින් තියෙනවා photo upload quality කියලා. ඉතින් මෙතන ෆොටෝ අප්ලෝඩ් කලටි කියලා කියන දැන් මම පස්සේ දැන් මම දාලා තියෙන ඔටෝ රෙකමෙන්ඩඩ් කියන එක. ඉතින් ඔයාලගේ ෆොටෝගේ ක්වොලිටි එක අනුව ඔටෝ රෙකමෙන්ඩඩ් කියලා තමයි මේක කියන්නේ. දෙවෙනි එක ටික් මාක් එක දාමුත් එමු හොඳම ක්වොලිටි බෙස්ට් ක්වොලිටි එකෙන් ෆොටෝ එක යනවා. හැබැයි ඩේටා වලින් හැදලා තමයි ඒක යන්නේ. ඊට පස්සේ තුන්වෙනි එක ඩේටා සර්වර්. ඒකට දාගත්තම ඩේටා ක්වොලිටි එක අනුව තමයි යන්නේ ඔයාලගේ. ඉතින් ඔයාලා කැමති එකට දාලා ඕකේ කරගන්න. මෙන්න මේක ගොඩක් වැදගත් දෙයක්. ඔයාලගේ ප්‍රොෆයිල් පිච් එකට ඔයාලගේ නමට මෙහෙ තියෙනවා මෙන්න මේ වගේ පොඩි අයිකන් එකක්. ඔයාලන් එක ටච් කරන්න. ටච් කරයින් පස්සේ ඔයාල එනවා මෙන්න මේ වගේ තැනකට. මෙතන තියෙනවා QR code කියලා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ QR code එක ස්කෑන් කරලා ඕන කෙනෙකුට ඔයාලගේ contact list එක දෙන්න පුළුවන්. ඒ වගේම එයාලගේ contact list එකක් වුණත් ඔයාලට මේ QR code එක ස්කෑන් කරලා ගන්න පුළුවන්. එතකොට ඔයාලට කරන්න තියෙන මෙතන මේ share කියන එකෙන් ඔයාලට පුළුවන් ඔයාලගේ ඕනම කෙනෙක්ට මේක ෂෙයා කළා. එයාගේ ඔයාගේ කන්ටැක්ට්ස් එයාට දා ගන්න පුළුවන්. එයාගේ කන්ටැක්ට්ස් ඔයාට ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි එක් කරන්නේ. ඊළඟට තියෙනවා මෙතන එහා පැත්තේ ස්කෑන් කෝඩ් කියලා. මෙන්න මේ ස්කෑන් කෝඩ් කියන එක ඔයාලා ටච් කරන්න. මේකෙදි තියෙන්නේ ඔයාලගේ කෝඩ් එක ස්කෑන් කරගන්න පුළුවන්. ඔයාලා PC එක වගේ පාවිච්චි කරනවා ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට QR කෝඩ් එක ෆෝන් එක කරලා ස්කෑන් කරගන්න. ඉතින් ඊට පස්සේ මෙන්න මෙතන තියෙන පොඩි අයිකන් එකක් මෙතන මේ ෆොටෝ එක වගේ ඔයාලා මේක ටච් කරුවොත් ඔයාලා ගැලරි එකේ තියෙන ස්කෑන් කෝඩ් එකක් වුණත් ඔයාලට මේකෙන් ස්කෑන් කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය ටික තමයි ඔයාලට කියන්න තියෙන්නේ. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් ඔයාලා මම subscribe කරලා bell icon එක ඔබලා notification bell button එක all දාලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එක share කරන ඔයාලගේ යාළුවන්ටත් බලන්න. ඒ වගේම මොනවා හරි අපහසුතාවක් තියෙනවා ඔයාලා මට පහලින් comment කරන්න. ඉතින් මේ වගේම තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට තෙරුවන් සරණයි.